कखयो निभानं द्वेषखयो निभानं मोहखयो निभानं। තෙරුවන් සරණයි අඤ්ඤතර සමාධි නිමිත්ත ගැන යහන්නේ ඒ කියන්නේ ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ කෙනෙක්ගේ සමාධි සහ ප්‍රඥා කියන ඉන්ද්‍රිය දෙක තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. චේතෝ විමුක්ති සහ ප්‍රඥා විමුක්ති යන ආදි වශයෙන් රාග විරාග චේතෝ විමුක්තියත් අවිජ්ජා විරාග ප්‍රඥා විමුක්තියත් යන ආදි වශයෙන් එහෙනම් සමාධි සහ ප්‍රඥා කියන ඉන්ද්‍රිය දෙක යම් කිසි මට්ටමකින් බලවත් මට්ටමක තියෙන කෙනාට තමයි සමත පූර්වංගම් විදර්ශනා විදර්ශනා පූර්වංගම සමත සහ සමත විදර්ශනා යෝගනද්ද කියන මේ ක්‍රම තුනට මාර්ගය වැඩින්නේ. එහෙමනම් එතන එක්ක සමාධි ඉන්ද්‍රිය බලවත්ව තියෙන්න ඕන, එක්ක ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ව තියෙන්න ඕන, එක්ක සමාධි සහ ප්‍රඥා කියන ඉන්ද්‍රිය දෙකම බලවත්ව සමවායෙන් තියෙන්න ඕන. මෙන්න මේ ආකාර තුනටම නැත්තම් සමාධි ඉන්ද්‍රියත් දුර්වල නම් ප්‍රඥා ඉන්ද්‍රියත් දුර්වල නම් දැන් එයාට ගැලපෙන්නේ මොන මාර්ගයේද? එයාට අනුගමනය කරන්න වෙන්නේ කෙබඳු ක්‍රමයක්ද? මම මේ ගැන තව විස්තරාත්මකව සිවුමක් ගැන පැහැදිලි කරන්නම් ඉදිරියේදී. දැන් එයාගේ සමාධි ඉන්ද්‍රියත් දුර්වල නම් ප්‍රඥා ඉන්ද්‍රියත් දුර්වල නම් කොයි ආකාරයෙන් හරි සමත විදර්ශනා මාර්ගය වැඩෙන්න ඕන. එහෙනම් එයාට මොකද්ද පාවිච්චි කරන්න වෙන්නේ මුලින්ම කියන්න බලන්න. එයාට සිද්ධ වෙනවා මොකද්ද? විදර්ශනාව උපදින්නේ නැත්තේයි ඥානෙ උපදින්නේ නැති කුමක් නැති නිසා? සමාධිය නැති නිසා. පඨමේව සමාධි පච්චේක ඥානං. මුලින් සමාධියයි දෙවනුව ඥානියයි හටගන්නේ. එතකොට ඒ සමාධිමත් හිත නැති නිසා තමයි ඥානිය නැත්. එහෙනම් එයා ඉස්සෙල්ලම කරන්න ඕන මොකක්ද? අන්‍යතර ක්‍රමයකින්. ඒ කියන්නේ කර්මස්ථානියක් ඔය අරගෙන මොකක් හරි සජ්ජායනා කරලා කසිනාදී ක්‍රම අනුගමනය කරමින් මොකද එයා ඉස්සෙල්ලම වර්ධනය කරගන්න ඕන? සමාධිය බලවත් කරගන්න ඕන. සමාධිය බලවත් කරගෙන සමාධිය උපචාර අර්පණාදී මට්ටමකට බලවත් කරගත්තට පස්සේ අන්නේ ඇසුරි ඉඳන් එයාට පුළුවන් ලෝකෝත්තර සමතය ලෝකෝත්තර විදර්ශනාව කියන මාර්ග අනුගමනය කරන්න. එතකොට අන්න ඒකට කියනවා අඤ්‍යතර සමාධි නිමිත්ත. ඒකෙදිත් වෙන්නේ මොකද්ද? මුලින්ම සමාධිය ඇති කරගෙන ඒකට ගොඩක් කල් දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඒකට නොඑක් ආකාරයේ ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. අඤ්‍යතර කිව්වේ ඒකමයි. මොකද ප්‍රධාන වශයෙන්ම ලෝකෝත්තර සමතේ ලෝකෝත්තර විදර්ශනා වැඩෙනවා නම් අඤ්‍යතර ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අඤ්‍යතර ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ මක් නිසාද? සමාධි ඉන්ද්‍රියේ ප්‍රඥා ඉන්ද්‍රියේ තියෙන දුර්වලකම නිසා. එහෙනම් අන්නේ සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය දෙක දුර්වල කෙනාට මෙන්න මේ හතරවෙනි ක්‍රමවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තව ඉස්සරහට අපි 얘ගෙන තව ගැඹුරට සාකච්ඡා කරමු. මම හිතන්නේ උත්තරේ ප්‍රමාණවත් වැටහෙන්න ඇති. සාරි